කොහොමද යාළුවනි? මෙහෙනම් දැන් ගොඩක් රස්නේ. එළියේ ඉන්න එක ටිකක් අමාරු වැඩක්. ඉතින් ඒ නිසා අපි ආවා සූ එකක් බලන්න. ඇතුළට යන ටිකට් ගන්න ඕන. මේ හදලා තියෙන ලොකු මාළුවගේ ඇතුළට අපි බීලා අයින් කරන ප්ලාස්ටික් හිස් බෝතල් දාන්න තියෙන්නේ. අනේ ඒක දැක්කහම මටත් ආස හිතුණා හිස් වතුර බෝතලයක් ඒක ඇතුළට දාන්න. මෙන්න මෙතනින් උඩට ගියාම හරියට නිකන් ගල් ගුහාවක් ඇතුළට ගියා වගේ දැනෙන්නේ. ඇතුළ කළුවරයි. සත්තු ඉන්න කූඩු ළඟට විතරයි ලයිට් එකක් දාලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ඇතුලේ වතුර බිඳු වැටෙනවා ඇහෙනවා, සිංහේ ගොරවනවා වගේ සද්දයකුත් ඇහෙනවා. හරියට නිකන් හොල්මන් ගුහාවක් ඇතුළට ගියා වගේ. මේ රටට ආවේනික ගොඩක් සත්තු හිටියා මෙතන. අනේ ඉතින් ඒ වුණාට පව්. පුංචි පුංචි කූඩු වල හිර වෙලා ඉන්නවා දැක්කහම මට නම් පුදුම දුකක් දැනෙන්නේ. මාළු වර්ග ඉන්න කොටස වෙනම තියෙන්නේ. ඒ කොටස නම් මාරම ලස්සනයි. වර්ගයෙන් වර්ගයට හඳුන්වලා දීලා ඒ ගැන ලොකු විස්තරයක රෙකෝඩින් එකක් මේ මුළු හෝල් එක ඇතුළෙම ඇහෙනවා. ගෙදරක වුණත් මාළු ටැංකියක් තියෙනවනම් අපි ඒක දිහා ටිකක් වෙලා බලන් ඉන්නකොට අපිට තියෙන ප්‍රශ්න සුළු මොහොතකට හරි මග ඇරිලා අපේ මනස ටිකක් සැහැල්ලු වෙන ගතියක් දැනෙනවා නේද? අන්න ඒ වගේ තමයි අද මේ ආපු ගමනින් අපි ගොඩාක් සතුටු වුණා. දැන්නම් හවස් වෙලා, ඒ නිසා අපි දැන් බීච් එක පැත්තට යන්න කියලාම ලෑස්තිය. මේ වෙලාවට ඉර බැහැගෙන යනවා හරිම ලස්සනයි. එතකොටම මතක් වුණා, අයියෝ අපි දෙන්නගේ නිවාඩුව අද ඉවර වුණා නේද කියලා. හෙට ඉඳන් ඉතින් ආයෙමත් සුපුරුදු පරිදි වැඩ. ඒ වුණාට අපි දෙන්න ආදරයෙන් හරිම සතුටින් නිදහසේ ගත කරපු දවසක් තමයි අද දවස. එහෙනම් අපි ආයෙත් දවසක ඔයාලව හම්බ වෙන්න එන්න. එතකම් පරිස්සමින් සතුටින් ඉන්න. බයි.